ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වයට තවමත් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අදවන විට එම පක්ෂය තවදුරටත් අර්බුදයට පත්ව තිබෙනවා. මේවන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කළ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන් මහතා ඉදිරියේ අද සලකා බැලුණා. එහිදී පෙත්සම්කාර විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙය ඉතා හදිසි නඩු කටයුත්තක් බැවින් ඊට අදාළ කරුණු විමසීමට අද දිනේදීම අවස්ථාව ලබා දෙන ලෙසටයි. මෙහිදී පෙත්සම්කාර වග උත්තරකාර පාර්ශ්වය වශයෙන් නම් කර සිටින ලසන්ත අලගේවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන මහතුරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර මහතා අධිකරණයේ හමුවේ මෙලෙස කරුණු දැක්වුවා. මෙම නඩුකරයට අදාළ ලේඛන තවමත් මා වෙත ලැබී නැහැ. ඒ වගේම මෙම නඩුකරය පවත්වාගෙන යන්න හැකියාවකුත් නැහැ. ඒ හින්දා මේ මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්න අවශ්‍ය මූලික විරෝධතා අපි මතු කරනවා. ඒ වගේම මේ නඩුකරයට පාදක වෙච්ච වාරණ නියෝගය නිකුත් කළේ දිසා අධිකරණයයි. ඒ හින්දා එය ඉවත් කරන ලෙස මුලින්ම දිසා අධිකරණයට ගොස් ඉල්ලීමක් කරන්න ඕනේ. එහෙම ඉල්ලීමක් කරන්නේ නැතුව එකවරම අභියාචනාධිකරණයට පැමිණීමට පෙත්සම්කරුට අධිකරණ බලයක් නැහැ. ඒ අනුව අදාළ පෙත්සම විභාග කරන්න අභියාචනාධිකරණයට අධිකරණමය බලයක් නොමැති නිසා මේ නඩුව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඊට පිළිතුරු ලබා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා. මගේ සේවාදායකයාට එරෙහිව දිසා අධිකරණයේ නිකුත් කළ වාරණ නියෝගය සහ ඊට අදාළ ලේඛන මේ දක්වා මා වෙත ලැබී නැහැ. ඔහු ඒ තොරතුරු දැනගෙන තියෙන්නේ මාධ්‍ය හරහා. ඒ වගේම නඩුකරයට අදාළ පෙත්සමද ඔහු ලබාගෙන තියෙන්නේ මාධ්‍යවලින්. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස දෙවනදා කැඳවන ලෙසට නියෝග කළා. කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අධිකරණයට සම්බන්ධ දේවල් කියන්නේ මම කොහෙ යන්නද? ඔයවත් යන්නේ නැහැ. මැයි දිනය වෙනුවෙන් ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී මැයි දින උත්සවය පවත්වනවා. ඒකට පක්ෂි සියලු දෙනාම එන්න පුළුවන්, සෑම දෙනාම වෙයි. ඒක මේ දිනෙන් පස්සේ සැලසුම් කරලා කියන්න. කොහමද නායකත්වය සම්බන්ධයෙන් ඉස්සරහට කොහොමද දැන් මේ නායකත්වය, කොහොම වැඩපිළිවෙල, කොහොමද ඔබතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද, කොහොමද තත්ත්වය? දැන් වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒ ගැන දැනුම් දෙන්නම් ඔයගොල්ලන්ට විස්තරාත්මකව. ඉතින් මේ කලබලෙට කියන්න බෑ, වැඩපිළිවෙල කියන විස්තරාත්මකව කියන්න එපැයි. හොඳයි. මේ අතර පසුගිය දිනවල වසාදමා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය අද දිනේදී යලි විවෘත කිරීමට පොලිසිය කටයුතු කළා. එම පක්ෂ කාර්යාලයේ පසුගිය දිනක සිදු වූ බව කියන ලිපිගනු සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ පරීක්ෂණ සඳහායි එම කාර්යාලයේ වසාදමීමට කටයුතු කර තිබුණේ. ඒ පක්ෂ කාර්යාලයේ දොරගුළු අද විවෘත කිරුණු අතර එයවට පොලිස් ආරක්ෂාවද තර කර තිබුණා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද අද දිනේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳබුවා. මට පක්ෂ සභාපතිකම ගන්න කිව්වා, මං එපා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි තත්වයකට ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා, එච්චරයි. දැන් මේ කියන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා මේකට ඇවිල්ලා තියෙන්නේ UNP එකට උදව් කරන්න. මට කිසිම අදහසක් නැහැ එහෙම. මම ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, වැඩ කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. දෙවතාවක් මාව ඒකෙන් තල්ලු කරුවා. දෙවතාවම පක්ෂ වැරදි අතර යනකොට අපි ඊට විරුද්ධව සටන් කරපු නිසා, අස් කරපු නිසා එක සැරයක් මහජන පක්ෂ හැදුවා විජයි අපි. හැබැයි අපි UNP ගියේ නැහැ, JVP ගියෙත් නැහැ. JVP එක පුළුවන් තරම් අපිට බෝම්බ ගාලා විජයවත් මරලා දැම්මා. නමුත් අපි වෙනම බලවේගයක් හදාගෙන, අපි කියන ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් බලවේගයක් හදාගෙන මහජන පක්ෂ කියලා අපි සටන් කරුවා, අපි විශ්වාස කරන දේවල් වලට. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා. අමාරුයි, සැහෙන කලක් යයි. මගේ නෑදෑයෝ, මගේ පුතා, අරයා මෙයා නෙමෙයි, අහන්නවත් එපා මගේ පුතා එනවාද කියලා එන්නේ නෑ දේශපාලනයට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකේ ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ කියලා ඔබතුමියා හිතන්නේ නැද්ද? දැන් too late. ඇත්ත කතා කරමු දැන් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා තියෙන්නේ. කොහොමද ඉදිරිපත් වෙන්නේ? මොකෙන්ද? පක්ෂය හදන්න තව අවුරුදු කීපයක් යනවා. හැබැයි අපි හදන්න පටන් ගන්නවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මාධ්‍ය සාකච්ඡා තැන්තැන් වල තියෙනවා. සියලුම චෝදනා අනා ගන්න. මේ තුන් පාක්ෂිකයෝ මේ දවසින් දවස ඉරියම කිනේ නෝනේ. ඔව්. මේක හොඳ නැහැ. නිල පක්ෂය දැන් තියෙන්නේ අපි හදපු නිවාස රිපාල වැසිතුමාගේ එයා වැඩ බලන සභාපති හැටියට විදාගෙන තියෙන්නේ පක්ෂෙන්. දැන් පක්ෂයේ හිටපු ලේකම් දුමිද දිසානායක මහත්මයාත් ලේකම් හැටියට පත් කරගෙන තියෙනවා. එතන තමයි පක්ෂය තියෙන්නේ. එක එක්කෙනා එක එක වගේ කියන එක භයානක දෙයක්. මෙහිදී පක්ෂයේ නව වැඩබලන සභාපති ලෙස පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරිය අදහස් පළ කළා. එතුමාත් පක්ෂෙන් පක්ෂයට ගිහිල්ලා ඉවර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත්තෙත් මම පක්ෂ නැ සමාජ ගතයේ තිබුණා පක්ෂය තනතුරු දුන්නෙත් මම පක්ෂ තුන හතරකට ගිහිල්ලා හිටපු ගමන් දැන් ජනාධිපතිවරණයට ඉල්ලන්න තියෙන ආසාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැහැ ගන්න හැදුවට ඒක හරියන්නේ නැහැ නේ. ඒක නීත්‍යානුකූලව කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ජනතාව පක්ෂ ජනතාවය ආවිල්ලන්න ඕනේ.